අපි මුලින්ම යන්න හදන්නේ ලිප්ටන් සීට් බලන්න. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ තමයි ලිප්ටන් සීට් තියෙන්නේ. අපි වෑන් එකේ තමයි යන්න පිටත් උනේ. එළිය ටිකක් සීතල නිසා අපි ඒවටත් රෙඩි වෙලා තමයි මේ යන්නේ. ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6300ක් උසින් තමයි මේ ලිප්ටන් සීට් පිටලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ ලිප්ටන් සීට් වල. ඔයාලත් මාත් එක්ක ලිප්ටන් සීට් බලන්න ආවත් ඔයාලට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ලිප්ටන් සීට් කියන්නේ කියලා. ඉතින් අපි බලමු මොකද්ද මෙතන තියෙන විශේෂත්වය කියලා. මෙන්න මෙතන ඉඳන් මෙහෙන් පල්ලෙහා බැලුවාම පළාත් පහක් පේනවා කියලා තමයි කියන්නේ. ඌව, සබරගමුව, නැගිනහිර, මධ්‍යම සහ දකුණ මේ පළාත් අතර වෙනවා. හැබැයි දැන් නම් පළාත් පහෙන් එකක්වත් පේන්නේ නැහැ මොකද මීදුම් වැඩි නිසා. ඔයත් මෙතෙන්ට එනවා නම් පුළුවන් තරම් උදෙන් එන්න බලන්න මොකද දවල් වුණාම මෙතන මේ විදිහට මීදුම් වැඩි වෙනවා. ඒ වගේම මෙතන මොහොතින් මොහොත වෙනස් වෙන දේශගුණයක් තමයි ඔයාලට මෙතෙන්ට ආවොත් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති මෙතෙන්ට ලිප්ටන් සීට් කියන නම ලැබුණේ කොහොමද කියලා. ඒක ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. ස්කොට්ලන්ත ජාතික සර් තෝමස් ජෝන්ස්ටන් ලිප්ටන් කියන මිලියනපතියා ලංකාවට එනවා 1888. ඔහු ලංකාවට එන විට ලංකාවේ ඒවන විට වගා කරමින් තිබ්බ කෝපිවතු සියල්ලම රෝගයක් හේතුවෙන් විනාශ වී ගිහින් තිබුණා. ඒ වගේම ඔහු ලංකාවට පැමිණෙද්දී තේ කියන දේ ධනවතුන් සඳහා පමණක් සීමා වුණ දෙයක් වුණා. ඒකෙම වෙලා තියෙන්නේ තේ එක්ස්පෝර්ට් කිරීම දුර්ලභ වීම සහ එය මිල අධික භාණ්ඩයක් වුණ නිසා. ඒ කාලේ තේ කෝප්පයක් රස විඳීමට හැකි වුණේ ධනවත් අයට විතරයි. එම නිසා ඔහු විශාල කෝපිවතු 7ක් මිලදී අරගෙන ඔහු තීරණය කරනවා කෝපි වෙනුවට තේ වගාව ආරම්භ කරලා සෑම කෙනෙක්ටම දැරිය හැකි මුදලකට මෙය ලබා දෙනවා කියලා. 1890 දී ඔහු තේ අධිරාජ්‍යය ආරම්භ කරනවත් සමගම දඹේ තැන්න ටී ෆැක්ටරි එකත් ඉදි කරනවා. ලිප්ටන් සීට් බලලා ඉවරුණාට පස්සේ පහලින් තියෙන දඹේ තැන්න ටී ෆැක්ටරි එකත් අවශ්‍ය නම් බලන්න යෑමේ හැකියාව ඕගලන්ට තියෙනවා. ඉතින් සර් ලිප්ටන් සියලු දෙනාටම තේ ලබා දීමේ ඔහුගේ ඉලක්කය සපුරා ගන්නවා. ඉන් පසුව ලිප්ටන් ටී ලෝ ප්‍රසිද්ධම තේ සන්නාමය බවට පත්වෙනවා. මෙතන තමයි සර් තෝමස් ලිප්ටන්ගේ ෆේවරිට්ම වියූ පොයින්ට් එක වෙලා තියෙන්නේ. ඔහු මෙතන ඉඳන් මේ සුන්දර පරිසරය අසිරිය විඳින ගමන් ඔහුගේ තේවතු දිහා බලන් ඉඳලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මෙතෙන්ට ලිප්ටන් සීට් කියන නම ලැබුණේ. සර් තෝමස් ලිප්ටන්ගෙන් පසු සිරිමාව මැතිනේගේ සමයේ ඔහුට අයිති තේවතු සහ ලිප්ටන් සීට් රජය විසින් පවරා ගන්නවා. නමුත් මේ වෙනකොට මේ පාලනය වන්නේ ලංකෙම් සමාගම විසින්. මේ දැන් ඔයාලා දකින්නේ උඩ තියෙන වියූ පොයින්ට් එක. ඔයාලා උදේ පහමාරට වගේ මෙතෙන්ට ආවොත් ඔයාලට හොඳටම සන්රයිස් එක බලන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඉතින් මේ වගේ කෑම තියෙන කඩේකුත් තියෙනවා මෙතන. ඔයාලත් මෙතෙන්ට ආවොත් මේ වගේ පොඩි දෙයක් කාලා ප්ලේන් ටිකක් බොන්න අමතක කරන්න එපා. Nightmares in my head, I fear that the thoughts build up until I can't